දරුවන්ගේ දෙවන දෙමව්පියන් ලෙස සැලකෙන ගුරුවරුන් දරුවන් වෙනුවෙන් පාසල තුලදී මෙන්ම ඉන් බාහිරවත් යුතුයකම් වගකීම් ඉටු කරන්නේ සියලු දරුවන් තමන්ගේම දරුවන් ලෙස සැලකමින් සමාජයෙන් දරුවන්ට සිදුවන බොහෝ ගැටලු ඔවුන් සාකච්ඡා කරන්නේ පාසලේ ගුරුවරිය සමග බව බොහෝ සිද්ධීන් වලදී පෙනී යන කරුණක්. ශ්‍රී ලංකාව තුළ සැබවින්ම ගුරුවරුන් සහ දරුවන් තුළ ඇත්තේ සදාකාලික බැඳීමක්. කොරෝනා මෙන්ම රට මුහුණදුන් දරුණු ආර්ථික අර්බුදය හමුවේද ගුරුවරුන් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කාලය මෙන්ම ශ්‍රමයද වැය කළ ආකාරය ප්‍රශංසනීයයි. මේ අතර ගුරුදිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපතිවරයා සඳහන් කරන්නේ රට පුනරුදයක් කරා රැගෙන යාමේ ගමනේ නියමු කාර්යභාරයක් ගුරුවරුන්ට පැවරී ඇති බවයි. වෘත්තියෙන් මෙන්ම වැටුපෙන් මැනිය නොහැකි මෙම වෘත්තියේ අනාගත බලාපොරොත්තු ඉටු කිරීමට රජය කැපවන බවද එහි සඳහන්. ගුරුවරුන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල නොකරන පහර නොදෙන ආණ්ඩුවක් තුල ගුරුවරයාගේ අභිමානය ඉහළට ඔසවා තැබීම රජයේ අරමුණ බවද ජනාධිපතිවරයා අවධාරණය කරනවා. මේ අතර ගුරුදිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නේ දැනුමෙන් කුසලතාවයෙන් පොහොසත් ගුරු වෘත්තිකයෙකු බිහි කිරීම යුගයේ අවශ්‍යතාවක් බවයි. ගුරුවරයාගේ ජීවන තත්ත්වය සමාජයේ ඉහළට ඔසවා තැබීමද අත්‍යවශ්‍ය කරුණක් වෙනවා. ඒ වෙනුවෙන් කැපවන බවයි අග්‍රාමාත්‍යවරිය අවධාරණය කරන්නේ. ලෝක ගුරුදිනය සමරමින් සෑම පාසලකම සැමරුම් වැඩසටහන් සංවිධාන කර තිබුණා. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ 93 වසරේ ආදිශිෂ කණ්ඩායම් විසින් සංවිධාන කරනු ලැබූ ඇදුරු උවසර ගුරු පහර උත්සවය එම විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. විද්‍යාලයේ සේවය කළ ගුරුවරුන් 250ක් සඳහා වෛද්‍ය සායනයක් මෙහිදී පැවැත්වුණා. 2024 ගුරුගුණ ඇගීමේ උළෙල අධ්‍යාපන ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඉසුරුපායේදී පැවැත්වුණා. ගුරුවරුන්, විදුහල්පතිවරුන්, පරිවේනාධිපතිවරුන්, පරිවේනාචාර්යවරුන් මෙහිදී ඇගීමට ලක් කෙරුණා. ඔබේ මෙහෙවර සමාජයට වැඩි වැඩියෙන් තවදුරටත් ලබා දෙන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. සියලු දරුවන් ඔබේ දරුවන් විදියට සලකපු කණ්ඩායම තවත් වැඩ කරන ගුරුවරුන් අපි අභිප්‍රේරණය කරමින් ඔවුන්ව අගය කරමින් ඔවුන්ට ඉදිරියට යන්නට අවශ්‍ය අත්දැක ලබා දෙමින් සහාය ලබා දෙමින් ඔවුන්ට අපි කටයුතු කරමු කියලා මම ආරාධනා කරමි. ගාල්ල බහින්ද විද්‍යාලයේ 87 ආදිශිෂ්‍ය කණ්ඩායම ආදිගුරුවරුන් වෙනුවෙන් සෞඛ්‍ය සායනයක් සංවිධාන කර තිබුණා. එනම් කර තිබුණේ මිහිඳු සුව සම්පත ලෙසයි. විද්‍යාලයේ සේවය කළ ගුරුවරුන් 400ගේ පමණ සෞඛ්‍ය ගැටලු මෙහිදී පරීක්ෂාවට ලක් කෙරුණා.